කොරෝනා වසංගත එක්ක පාලකයන් මුලින්දලම ගැහුවේ දේශපාලන ගේම් එකක්. ඒ දේශපාලන ගේම් එක පාලකයන් ගැහුවේ මේ රටේ මිනිසුන්ගේ ජීවිත උගස් තීමේ. ඒක අපි මුලිනුත් කිව්වා. අපි මුලිනුත් කිව්වා මිනිසුන්ගේ ජීවිත පරදුවට තියලා මැතිවරණ බල ක්‍රීඩාවල නියැලෙන්න එපා කියලා. හැබැයි පාලකයන් කරේ ඒක ඔබට මතක ඇති. මුලින්ම මේ කොරෝනා වසංගතය පැතිරෙන්න පටන්ගත් මුල්වදී අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතේදී නොගෙන මැතිවරණ දිහා බලාගෙන කෙලහලමින් හිටියා පාලකයෝ. අන්තිමේදී කොරෝනා පැතිරෙන්න පටන් ගත්තා. මැතිවරණ කොමිසම මැතිවරණය කල් දැම්මා. ඊට පස්සේ රට පුරා කොරෝනා පැතිරෙමින් යනකොට සෞඛ්‍යංශ තමන්ගේ ජීවිත පරදුවට තියෙන විශිෂ්ට ලෙස කොරෝනා වසංගතයට එරෙහිව වැඩ කරන්න පටන් ගත්තා, අරගල කරන්න පටන් ගත්තා. දේශපාලඥයන් පාලකයන් මොකද කරේ? ඒ කරන වැඩවල කීර්තිය තමන්ගේ සාක්කුවට දාගන්න ලාභ උත්සාහයන් දරුවා. අපි දැක්කා සමහර දේශපාලඥයන් මනාප පොරවල නියලුණා මේ කරන කොරෝනා මර්ධන සේවාන් වල නියැලෙමින්. අන්තිමේදී මැතිවරණ කොමිසමට සිද්ධ වුණා පෙන්නලා දෙන්න මේ වගේ කැත වැඩ කරන්න එපා කියලා. දැන් මේ වෙනකොට ආණ්ඩුව අමුතු කතාවක් කියමින් පවතිනවා. ඒ තමයි දැන් කොරෝනා අවදානම ඉවරයි වගේ කතාවක් අපි ආණ්ඩුවෙන් අහනවා, පාලකයන්ගෙන් අහනවා. එය ඇත්තටම අවදානම පහවීමක්ද, එහෙමත් නැත්නම් පහු පහු වෙනකොට කොහු කොහු වෙයි කියලා බයේ තමන්ගේ මැතිවරණ ගේම් එක ගහගන්න ඉක්මනට ඡන්දෙ තියාගන්න කරන ව්‍යාජ අවදානම් පහවීමක්ද මේ පෙන්වන්න හදන්නේ. එහෙනම් අපි ජනතාවට කියනවා අවදියෙන් ඉන්න. පාලකයන්ගේ මේ කැත වැඩගෙන අවදියෙන් ඉන්න එක වෛරසයෙන් බේරෙන තරම් වැදගත්. ඒ වගේම මේ වෙද්දී තවත් ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් පවතින ජාතිවාදය අවුස්සන්න, ජාතිවාදය අවුස්සලේ ඡන්ද ටිකත් තමන්ගේ ඡන්ද මල්ලට ගන්න. අපිට පේනවා සමහර අතවැසි මාධ්‍ය ආයතන, ඒ වගේම මාධ්‍ය කරුවන්ගේ කියා ගන්න ඇතැම් පුද්ගලයන් යොදාගෙන මෙන්න මේ එක්තරා ජනකොටසකට කොරෝනා වසංගතය චෝදනාවක් හැටියට බැර කරන්න උත්සාහ කරමින් ඉන්න. එහිඳ අපි මේ රටේ සිටින හිතන්න මතන්න පුළුවන් ප්‍රගතිශීලී සියලු මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව අවදින් ඉන්න. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මිනිසුන්ගේ ජීවිත පරදුවට තියලා උගස් තියලා කැතවැඩ කරන්න එපා. ඒ ඊට එරෙහිව අපට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.